ඉතාමත්ම දක්ෂ ලෙස අපරාධ මෙහෙවන දරුණු අපරාධකරුවන්ගේ ජීවිත කතා සම්බන්ධ චිත්‍රපටි ඔයා ඕන තරම් බලලා ඇති. ඉතින් ඒ වගේම ඉතාමත්ම දක්ෂ විදියට අපරාධ මෙහෙවන පුද්ගලෙක් සැබෑ ලෝකේ ඉන්නවා කියලා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? ඇත්තටම එහෙම කෙනෙක් ඉන්නවා. ඒ තමයි උතුරු කොරියානු ඒකාධිපති පාලකයා වන කිම් ජොං උන්. මොහුගේ ඉතාමත්ම දක්ෂ අපරාධ ලෝකයට අනාවරණය වෙන්න පටන් ගන්නේ 2004 වර්ෂයේදී. ද එව යුනික් කියන චීනයට අයත් භාණ්ඩ ප්‍රවාහන නැවක තිබිලා FBI නිලධාරීන් විසින් හොර ඇමරිකානු ඩොලර් නෝට්ටු වගේයක් හොයාගන්නවා. මේ හොර නෝට්ටු කොච්චර දක්ෂ ආකාරයෙන් මුද්‍රණය කරලා තියෙනවද කිව්වොත් ඒවා අල්ලගන්න බැංකුවල මැෂින් වලටත් බැරි වෙනවා. ඒ වගේම මේ දවස්වල ඉතාමත්ම දරුණු අපරාධ කල්ලි කීපයකුත් රට ඇතුලේ ඇති වෙලා තිබුණා. ඉතින් මේ අපරාධ කල්ලි හා මුදල් අතර සම්බන්ධයක් ඇතියයි ඔවුන් සැක හිතනවා. ඒ ඔස්සේ ඔවුන් දිගින් දිගටම විමර්ශන කටයුතු කළත් අවසානයේදී ඔවුන්ට හෙළි වෙන්නේ මේ අපරාධ කල්ලි සහ හොර මුදල් නෝට්ටු අතර කිසිම සම්බන්ධයක් නැති බවයි. කොහොම නමුත් පොලිසිය දිගින් දිගටම විමර්ශන කටයුතු කරගෙන යනවා. අවසානයේදී ලැබුණු තොරතුරු වලින් ඔවුන් පුදුමයට පත් වෙනවා. මේ හොර මුදල් නෝට්ටු පිටුපස හිටියේ උතුරු කොරියාව. කොහොම නමුත් මේ අපරාධයේ හෙළවීමත් සමගම උතුරු කොරියාව ඒක තමන් විසින් කරපු බවට පිළිගන්නේ නැහැ. ඔවුන් සාක්ෂි හංගන්න පටන් ගන්නවා. මැකෝවාහි බැංකෝ ඩෙල්ටා ඒෂියා නමින් හැඳින්වෙන බැංකුවක් ඔවුන් විසින් සම්පූර්ණයෙන්ම වසා දමනවා. ඒ වගේම පාලක ප්‍රභූ පිරිස සතුව ලෝකය පුරා විහිදී තිබුණු බැංකු ගිණුම් ඔවුන් විසින් වසා දමනවා. මේ හොර ජාවාරම සිදු කරලා තිබුණේ උතුරු කොරියාවේ මුදල් දෙපාර්තමේන්තුවේ අවසර ලත් අයට පමණක් පිවිසිය හැකි රහසිගත කාමරයක් වන කාමරංක 39 කියන රහස් කාමරයේ ඉඳන්. ඒ විතරක් නෙවෙයි, ඔවුන් සතුව නීති විරෝධී බෙහෙත් ජාවාරමක් ඇති බවටද වාර්තා ලැබිලා තියෙනවා. මොකද උතුරු කොරියාව කරපු එක එක හිතුවක්කාර වැඩ නිසා ඇමරිකාව වගේ බලවත් රටවල් උතුරු කොරියාවට සම්බාධක පනවලා තිබුණා. ඒ නිසා ඔවුන් රට විදේශ විනිමය රට ඇතුළට ගේන්න විදියක් නැහැ. බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ නීති විරෝධී මත්ද්‍රව්‍ය බොහොමයක් විකිණෙන්නේ මෙක්සිකෝව හරහා කියලයි. ඒත් මෙක්සිකෝවට පිටුපසින් ලෝකයේ මත්ද්‍රව්‍ය හසුරුවන විශාල හස්තයක් තිබෙනවා. ඒ තමයි උතුරු කොරියාව. අයිස් සහ හෙරොයින් නිපදවන ප්‍රධාන ජාවාරම් කරුවන් වන ඔවුන් හරහා මුළු ලෝකයටම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය වෙනවා. මුලින්ම ආසියාවටත් ආසියාව හරහා මෙක්සිකෝවටත් ඒ හරහා ඇමරිකාව වැනි රටවල් වලටත් ඉන්පසු ඇමරිකාවෙන් යුරෝපයටත් මේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය වෙනවා. කොහොම නමුත් මේවා නිපද වෙන විද්‍යාගාර උතුරු කොරියාවට සල්ලි උල්පත් වෙලා ඉවරයි. සම්බාධක පනවලා තියෙද්දිත් මේ විදිය හොර වැඩ කරනවා නම් සම්බාධක නොතිබුණා නම් මොන වගේ වැඩ කරයිද කියලා අපිට හිතාගන්න පුළුවන්. බොහෝ අවස්ථාවල උතුරු කොරියානු හමුදාවට නිින්ද නොයෑම සඳහා අයිස් මත්ද්‍රව්‍ය ලබා දෙන බව පැවසෙනවා. කොච්චර මත්ද්‍රව්‍ය රට ඇතුලේ නිර්මාණය කරත් රට ඇතුලේ කවුරුන් හෝ මත්ද්‍රව්‍ය පාවිච්චි කළා හරි විකුණලා හරි આવුනොත් ඔහුට අවුරුදු ගණනාවක් සිරපත් කන්න සිද්ධ වෙනවා. අනික් අය වලපල්ලට ගියත් තමන්ගේ එක කොහොම හරි ආරක්ෂා කරගන්න ඕන කියන මතය තමයි උතුරු කොරියාව ඉන්නේ. ඒ වගේම ලෝකය පුරා බිහිදී ඉන්න විවිධ අපරාධ කල්ලි වලට මොවුන් විසින් ආයුධ සැපයීමත් සිද්ධ කරනවා. ඒ වගේම මොවුන් විසින් රක්ෂණ වංචා කරලත් ලොකු මුදලක් කුපේලා තියෙනවා. මොකද බොහෝමයක් රක්ෂණ ආයතන තවත් සමාගමක ප්‍රතිරක්ෂණය කරනු ලබනවා. ඉතින් අන්න ඒ විදියට ප්‍රතිරක්ෂණ සමාගම් දාපු උතුරු කොරියාව පස්සේ ලොකු අනතුරක් වෙලා එම රක්ෂණ මුදල් ඉල්ලුවාම මුදල් දෙන්නේ නැතුව ඉඳලා තියෙනවා. විශේෂයෙන්ම එක් අවස්ථාවකදී හෙලිකොප්ටරයක් කඩා වැටීමට අදාළ සිදුවීමකදී උතුරු කොරියාව විසින් රක්ෂණ මුදල් දීම පැහැරහැරීම අදටත් ලෝකය පුරාම කතා වෙනවා. ඒත් මුළු ලෝකයේම දන්න එක කාරණාවක් තමයි උතුරු කොරියානු ජනතාව ගොඩක් බඩගින්නේ ඉන්නවා කියන එක. ඒ හේතුව නිසාම බොහෝමයක් පවුල්වල දවසට කන්නේ එකම එක වේලයි. ඉතින් ඒ හේතුව නිසා රටේ ඉන්න බල්ලෝ මරලා ආහාරයට ගන්න ළඟදී උතුරු කොරියානු නායකයා නියෝග කරනවා. එහෙනම් මේ හොයන සල්ලි යන්නේ කොහෙටද? මේ සල්ලි යන්නේ උතුරු කොරියානු පාලකයාගේ සාක්කුවට. ඔහු ඒ සල්ලි වලින් අති සුඛෝපභෝගී ජීවිතයක් ගත කරනවා වගේම ඉතුරු වෙන සල්ලි මිලිටරි උපකරණ නිෂ්පාදනය සඳහා ආයෝජනය කරනවා. ඒ වගේම උතුරු කොරියාව කියන්නේ හැකර්වරුන්ගේ අධිරාජ්‍යයක් කියලා කිව්වොත් ඒක කිසිම වැරද්දක් නැහැ. ඕනෑම වෙලාවක ඕනම ජාලයකට සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීමට ඔවුන්ට හැකියාව තියෙනවා. ඔවුන් අන්න ඒ විදියටත් නීති විරෝධීව මුදල් හම්බ කරනවා. පසුගිය දවස්වල ඔවුන් නීති විරෝධී ලෙස හම්බ කරපු සල්ලි ගාන ඩොලර් බිලියන 2ක් කියලා පැවසෙනවා. ඒ සාක්ෂි තහවුරුණු ප්‍රමාණය විතරයි. එතකොට තාම සැකසයි තේවා මීට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. ඒ වගේම තම නොදන්න අපරාධ කොච්චර සිදුවෙන්නේ නැද්ද? සමහර නිල නොවන වාර්තාවලට අනුව උතුරු කොරියානු පාලකයාගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 200කටත් වඩා වැඩි බව සඳහන් වෙනවා. ඒ කියන්නේ නිල නොලත් විදියට කිම් ජොං උන් කියන්නේ ලෝකයේ පළවෙනිම සල්ලිකාරයයි. උතුරු කොරියානු ඒකාධිපති පාලකයා වන කිම් ජොං උන් ගැන අවස්ථා කිහිපයකදීම අපි කතා කරලා තිනවා. ඉතින් අද අපි ඔයාලට මේ වීඩියෝවෙන් අරගෙන ආවෙත් උතුරු කොරියානු පාලකයාගේ තවත් එක් පැදිකඩක් විතරයි. ඉතින් මේ ගැන ඔයාගේ අදහසත් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අපි මේ විදිය අලුත්ම වීඩියෝ එකකින් හම්බෙමු. සියලුම දෙනාට සුබ දවසක්.